මට මම කනගාටු වෙනවා මේක 1505 පෘතුගීසි කොළලියක් වුණා 1796 මේ වර්ෂ වැරදින්න පුළුවන් ලන්දේසි කොළණියක් වුණා උඩරට ගිවිසුමත් එක්ක 1815 මගේ මතක හැටියට ඉංග්‍රීසි කොළණියක් වුණා රාජත්වයේ තියෙන කාලේ ඉන්දියාවේ ආක්‍රමණිකෝ ඇවිල්ලා චෝලමාගල විතරක් නෙමෙයි එලාරල ඇවිල්ලා මේක උංගියේ කොළණියක් වුණා දකුණු ඉන්දියාවේ කොළණියක් වුණා එදා ජාතිය වාසනාවට රූණෙන් උපන්නා දුටුගැමුණු කුමාරයා බේරගත්තා මහවිජය බහු රූණෙන් උපන්නා බේරගත්තා මහා පරාක්‍රම බහු උපන්නා රූණ දකුණ සම්බන්ධ වෙලා රූණු මායා පිහිටි බේරගත්තා මේ වගේ ශ්‍රේෂ්ඨ රජවරුන්ගේ නාමාවලිය බොහෝ තියෙනවා මේ රට බේරගත්තා කොළනි ක්‍රමය ඉවත් වෙලා එක රටක් එක ජාතියක් හැදිරා පිඳිමු හැබැයි සිංහලකමට මුල් තැන දුන්නා බුද්ධාගමට මුල් තැන දුන්නා මහා සංඝරත්නයට මුල් තැන දුන්නා ඒක නෑ කියන්න බෑ හැබැයි බුද්ධ ධර්මයේ හැටියට අපි සියලු ජාතීන් සියලු ආගම් ඒක රසු වෙන්න කුල නෑ දුර්ගම රජුරෝ තමන්ගේ ශාලිය කුමාරයා රොඩී ළමයක් කසාද බැන්දයි කියලා අශෝකමාලා ඇතෑරිය නෑ රජ පෙරහැරින් ගෙනාව රජමාලිගාවට කුල ක්‍රමයේ ඉවර කරා මම මොකක්ද දැන් කියන්නේ මෙන්න දැන් තමයි ගොංගාලේ කොට බණ්ඩල වීර පුරංගප්පුල කැප්පිටි පොළලා ඩිංගිලාලල ඕන වෙලාව දැන් තමයි ඕන මොකද වෙන්නේ යන්නේ දැන් එදා ඉංග්‍රීසි කොඩිය පල්ලේ ආදාපු වාර්යපොළ සුමංගල පරපුරේ ගෞරවනීය මහා සංඝරත්නය ඕන මොට්ටිවත්තේ ගුණානන්ද පරපුරේ මහා සංඝරත්නය ඕන ගෞරවනීය මහා සංඝරත්නයට කියනවා නිකාය බේදෙන් තොරව එක්කාසු වෙමු මොවන්සලගේ නායකත්වයෙන් දැන් මේ රට කොළණියක් වෙන්න යනවා මම කනගාටු වෙනවා එදා එක් සජාතික පක්ෂය ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහතුමාගේ ආණ්ඩුව වරාය හදන්න චීනෙන් මුදල් ගත්ත ගැත්ත ආධාර ගත්ත ගැත්ත එදා එක් සජාතික පක්ෂය හම්මන්තර වරාය දුන්නා චීනට ඒක දුන්නා අපි නායකත්වයේ ආණ්ඩුවේ මාත් හිටියා අපි දුන්නේ චීනට දුන්නා මේ වැරද්ද නිවැරදි කරනවායි කියලා දා ඡන්ද පොරොන්දුවක් දුන්න රාජපක්ෂවරු මහින්ද රාජපක්ෂ මහත්තුමා ජනතාව ළඟින් ඉන්න කෙනෙක්ගේ ජනගඟ ගලන්නේ මහින්ද රාජපක්ෂ මහත්තුමා වෙතට ඒ ජනගඟ එතුමා හැරෙව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්තුමාට මේ රටේ ජනාධිපති අපි විරුද්ධ නෑකට මොකද මං ඒ පැත්තේ හිටිය රූනේ අපි දෙකොල්ලම ගමේ නමුත් සෙවණ දුන්න ගසේ ගහ කපන්න බැරුණා අතුරු කපල දැම්මා ඒකට කමක් නෑ දැන් මොකද වෙන්නේ 1956 කටුනායක ඉංග්‍රීසි කොඩිය එයාබෝට් එකේ බණ්ඩාරනායකගේ මැතිතුමා පල්ලෙහාට දැම්මා වරාය ජනසතු කරා තමුන්නාසගේ පියාඩිය මැතිතුමා එදා ඒ ආණ්ඩුවේ ඉදන් නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට එතුමා සිබිලි සිල්වාගේ දෙවනිය හැටියට එතුමා බොහොම ඍජුව එතන හිටියා එතකොට ටීඑම් රාජපක්ෂ කියන්නේ රුහුණ සිංහයා ඩීඒ රාජපක්ෂ මහතුමා කියන්නේ ඉතාම නියතමානිකම පිරිච්ච ශ්‍රේෂ්ඨ දේශපාලනඥයෙක් එතුමාගේ ළමයින්ගේ ආණ්ඩුවේ
එතුමාගේ ළමයි රට කරවන ආණ්ඩුවේ මේක යනවනම් රුහුණයි දකුණයි කියන කොළණියකට මේක වරාය ඉන්දියාවට දීලා බස්නාහිර අනිසියලු පළාත් යනවනම් ඉන්දියන් කොළණියකට මම කියනවා සියලුම රටවැසියනි පක්ෂ ජාති ආගම් කුල පන්ති වේද නැතුව එක්කව වෙන්න මාත් වෙනවා පෙරමුණ ගන්න මේ ආණ්ඩුව ඇති කරපු මහා සංගරත්නයට කියනවා දෙපා වැඳලා දෙපා සිමලා බිම දිග ඇවිලා මං ඕනනම් එන්නම් බුලතත කරගෙන එන්න පාරට ඇයි මේ සුමංගල પરම්පරාවේ මහානායක හාමුදුරුවෝ ඉන්නවා අනුනායක හාමුදුරුවෝ ඉන්නවා තේර පුත්තාවේ પરම්පරාවේ දා දුටුගමනු මහරජතුමාට ශක්තිය දුන්නු කතරම දෙවියෝ වැඩ ඉන්නව රූණේ තේර පුත්තාවේ પરම්පරාවේ ඉන්නවා එන්න පාරට මේක ඉන්දියාවට දීම නවත්තන්න චීනේ ගිවිසුම් කැන්සල් කරන්න මෙහෙම ගියොත් මොකද වෙන්නේ අනාගතයේ අපේ දරුවන්ට දරුවන්ගේ දරුවන්ට પરම්පරාවලට තාංචි පැනවෙයි රාජපක්ෂලගේ නමේ කළු පැල්ලම් විතරක් නෙමෙයි රාජපක්ෂලගේ නමේ තරගාණ යුගයක් ඇති කරන්න එපා මහත්තයෝ ඇති කරන්න එපා මෙන්න මේ ජාතියට දෙන පණිවිඩය කන් දෙකෙන් අහලා කල්පනා කළා එන්න පාරට කියලා breaking.lk